Hari Aibowan. Aibowan teacher. Aibowan teacher. එතකොට අපි කතා කර හිටියේ ඕගොල්ලන්ගේ පොතේ හතරවෙනි පාඩම පදාර්ථයේ ගුණ. ඊට පස්සේ අපි ඒක කතා කරා පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා. මොකක්ද අසන්තතයි කියන්නේ? අසන්තතයි කියන්නේ මොකද ඊයේදා කියලා දුන්නේ. අසන්තතයි කියන්නේ ලක්ෂණ දෙකක්. මොනවද ලක්ෂණ දෙක? මොනවද ලක්ෂණ දෙක අසන්තතයි කියන? වස්තුවක් අතර අවකාශ පිහිටීම. හරියට හරි. අංශු අතර අවකාශ පිහිටන්න ඕනේ. අනිත් ලක්ෂණය තව එකක් කිව්වා. අංශු අතර අවකාශ පිහිටන්න ඕනේ කිව්වා. අනිත් එක? තවදානිත් එක. කුඩා අංශු වලින් සෑදී ඇත. ඉතා කුඩා අංශු වලින් සෑදී ඇත කිව්වා. එතකොට ඉතා කුඩා අංශු වලින් සෑදී තියෙනවා නම් ඊළඟට ඒ අංශු අතර ඉඩ තියනවා නම් අපි ඒ ලක්ෂණයට කිව්වා අසන්තතයි කියලා. ඝන ද්‍රව්‍ය ඉතා කුඩා අංශු වලින් සෑදී තියනවාද? හොඳ. ඝන ද්‍රව්‍ය ඉතා කුඩා අංශු වලින් සෑදී තියනවා. ඒ අංශු අතර ඉඩ තියෙනවා. ඒ නිසා තමයි රටහුණු කෑල්ල හරහා තීන්ත ගියේ. ඊළඟට ද්‍රව ඉතා කුඩා අංශ වලින් සෑදී තිබෙනවා. මම කිව්ව පරීක්ෂණයක් අර කටට අරන් අපි ස්කලර් ස්ප්‍රේ කරන් නාන්න එහෙම ගියාම එතකොට ඉතා කුඩා අංශ වලින් සෑදලා තියෙනවා. අනිත් එක තමයි ජලාංශ අතර ඉඩ තියෙන. ඒ නිසා සායම් වගේ දෙයක් දැම්මම ජලාංශ අතරින් ගමන් කරනවා. අපි ඇඳුම් වලට නිල් දානකොට ජලය අතරින් නිල් අංශ ගමන් කරනවා. ඒක නිල් පාට වෙන වතුර එක. එතකොට ජලය ද්‍රව වර්ග අසන්තතයි. වායු අසන්තතයිද? Why asantadai Tanuja? Yes. Yes. Why asantadai? Why you itakuda answering Hadilatien, Eva game, why you answer water? Our Kasatieno, Eva Tring, send Sundual Gaman Karanava, Kusi, Dubagaman Karanava, and others who in the Walgaman Karanava, Itakota Elisa, why you answer Tilatien? Eki and Ganadra, why Tunama, Asantata the Ned? ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනම අසන්තතයි. එතකොට ඒව බව කවුද කිව්වේ ඉස්සෙල්ලාම? D කවුද කිව්වේ විද්‍යාඥයාගේ නම? ඩෙමොක්‍රටිස්. ඩෙමොක්‍රටිස් නාමික දාර්ශනිකයා. ඩෙමොක්‍රටිස් කියන දාර්ශනිකයා කිව්වා. දැන් අද කතා කරන්නේ මම මාතෘකාව ලියලා තියෙනවා පදාර්ථයේ භෞතික ගුණ. ලියා ගන්නකොට ලස්සනට පදාර්ථයේ භෞතික ගුණ කියලා. පදාර්ථයේ භෞතික ගුණ. භෞතික කියන වචනේ හරියට ලියන්න. පදාර්ථයේ භෞතික ගුණ. ලිවද මාත්‍රකාව ඔව් ටීචර්. පදාර්ථයේ භෞතික ගුණ. ඒතර පදාර්ථයේ අවස්ථා කීයක් තියෙනවද? ඝන ද්‍රව වායු කියලා තුනක් තියෙනවා. ඒ නිසා අපි දැන් කඩලා ගන්නවා එක ඝන ද්‍රව්‍ය ගැන කතා කරන්න හදන්නේ. එහෙනම් මොකද්ද මාත්‍රකාව? මම නම් මෙන්න මෙතෙන්ටම ලියනවා. ඝන පදාර්ථයේ භෞතික ආපව මාත්‍රකාවක් ලියා ගන්න. ඝන පදාර්ථයේ භෞතික ගුණ කිය. ඝන පදාර්ථයේ භෞතික ගුණ. කොටුවක් ඇඳලා මෙයාගේ අංශු තියෙන හැටි අඳින්නයි යන්නේ. අංශු තියෙන හැටි. ඝන එකක අංශු තියෙන. ඔයගොල්ලෝ පොතේ රූල් 4ක් විතර ගන්නකෝ. පොතේ රූල් 4ක විතර සමචතුරස්‍රයක් පොතේ රූල් 4ක විතර සමචතුරස්‍රයක් ගන්න බලන්න. ඝන පදාර්ථය ගැන කතා කරන්න යයි. ඝන අපි දානම් ගත්තේ රටහුණු. රටහුණු වේවා, ගලක් වේවා. ඝන දෙයක්. එතකොට අංශු තියෙන හැටි මොකද අපි කිව්වා මේ ඝන පදාර්ථය හැදිලා තියෙන්නේ හිතා කුඩා අංශු වලින් කියලා. දැන් අංශු තියෙන හැටි මේ අනි. ඝන පදාර්ථයේ අංශු ඉතා ලං ලංව කිටි කිටියට ලං ලංව තමයි ඇහිරිලා තියෙන්නේ. ඒ නිසා මම අඳිනවා මේ පේනවද හොඳට බෝඩ් එක? ඔබ ළඟ ළඟ. හැබැයි රවුම් අඳිනකොට ඉතින් 4ක් ඉන්නවා. ඒකනේ අපි කිව්වේ අංශ 4 අවකාශ තියනවා කියලා. කොහොම අඳින්න බලන්න ළඟ ළඟ බෝල ඔයක පිරෙන්නම අඳින් ඔය සමචතුරස්‍රය පිරෙන්නම අඳින් ළඟ ළඟ බෝල දැන් ළඟ ළඟ බෝල අපි ඇඳා මොනවද මේ බෝල කියලා කිව්වේ මොකද්ද කියපු නමේදා මොනවද ඒවට කිව්වේ අංශු අංශු අපි ලකුණු කරනවා අංශු මේ තමයි අංශු 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 ඉතා ළඟ ළඟ ඇහිරිලා තියෙනවා දැන් මේ බලන අසන්තතිකයි කියන්නේ මේ මොන වේ තියෙන්නේ? හතරවල් ඉන්නවා. අංශු අතර ඉඩ තියෙනවා. ගෝලාකාර වුණාම කොහොමවත් ඉඩ තියෙනවා. පිට වෙන්නේ නැහැ නේ. ඒ නිසා. දැන් එතකොට අපි ලියනවා ඝන පදාර්ථයේ අංශ මෙහෙම බොහොම ලං ලංව ඇහිලා තියෙනවා කියලා. අපි නම්බර දාලා ලියන්න. එක දාලා ලියමු. ඝන පදාර්ථයේ අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී ඇත දෙවනි ලක්ෂණය ඝන පදාර්ථයේ අංශු එකිනෙකට එකිනෙකට තදින් බැඳී ඇත එකිනෙකට තදින් බැඳී ඇත. එතකොට මොකද කියන්නේ මේ අංශු? චලනය වෙනවද නැද්ද? ඝන පදාර්ථයේ අංශු චලනය වෙනවද නැද්ද? මොකද කියන්නේ? ඝන පදාර්ථයේ අංශු චලනය වෙනවද? නැහැ. චලනය වෙන්නේ චලනය වෙන්නේ ඝන දේවල්නේ. එහෙනම් ඊළඟ ලක්ෂණය මේ බලන්න. කිටි කිටියට තියෙන බෝතලයකට දාලා පෙන්නුවොත් භාජනයකට දාලා පෙන්නුවොත් ඝන පදාර්ශයේ අංශු සාමාන්‍යයෙන් චලනය නොවේ. චලනය වෙන්නේ නැහැ. හැබැයි එකක් තියෙනවා. චලනය වෙන්නේ නැහැ. හැබැයි තියෙන තැනම ඉඳගෙන මෙහෙම මොකක් වෙනවද? පොඩ්ඩක් කම්පණය වෙනවා. හරි? ඒකට අපි කියන්නේ කම්පණය වෙනවා. මෙහෙමමත් තියනව නෙවෙයි. චුට්ටක් කොහොම එතනම වගේ ඉඳගෙන කම්පණය වෙනවා. ඊළඟ ලක්ෂණය අංශු පිහිටි ස්ථානවලම කම්පණය වේ. අංශු පිහිටි ස්ථානවලම කම්පණය වේ. මොකද කියන්නේ අංශු අතර ඉඩ? අංශු අතර ඉඩ ඈතද ළඟද? ළඟයි. ඉඩ අඩුද වැඩිද? අඩුයි. ඊළඟ ලක්ෂණය අංශු අතර ඉඩ ප්‍රමාණය ඉතා අඩුයි. දැන් ඔය විදිහට අංශු සකසලා තියෙන නිසා මේ ඝන දේවල් යම් ලක්ෂණ පෙන්නුම් කරනවා. අංශු ළඟ තියෙනවා. කම්පණය වෙනවා. එතනම විතරක් කම්පණය වෙනවා. වැඩි ඈතකට යන්නේ නැහැ. එතකොට ඔය ලක්ෂණ ටික හින්දා ඝන දේවල් වලට හැඩයක් තියෙනවා. ඇයි? අංශු විසිරීලා යන්නේ නැහැ. විසිරීලා ගියා නම් හැඩයක් නැහැ. අංශු ලං ඇහිලා තියෙන හින්දා ඝන දේවල් වලට හැඩයක් එහෙම තියෙනවා. අපි ඒ වෙනම ඡේදකින් ලියා ගන්න උතන දැන් ලක්ෂණ පහක් ලිව්වා. එතන ලියා ගන්න මේ වාක්‍ය ඝන ද්‍රව්‍යවල අංශු මේ ආකාරයට සකස් වී තිබීම නිසා මේ ආකාරයට සකස් වී තිබීම නිසා ඝන ද්‍රව්‍ය घन द्रव्य। පහත සඳහන් ඝන ද්‍රව්‍ය පහත සඳහන් භෞතික ගුණද පෙන්වයි පහත සඳහන් භෞතික ගුණද පෙන්වයි කවිෂ සිග්නල් තියෙනවා ඩීජේ පහ සඳහන් භෞතික ගුණද පෙන්වන මොනවාද භෞතික ගුණ ඝන දෙයකට හැඩයක් තියෙනවා ගලක් ගත්තොත් ඒකට හැඩයක් තියෙනවා මේ පෑනේ ක්ලිප් එක ගත්තොත් ඒකට හැඩයක් තියෙනවා ගලක් ගත්තොත් හැඩයක් තියෙනවා ඔයගොල්ලන්ගේ කාකටු පෙට්ටිය ගත්තොත් ඒකට හැඩයක් තියෙනවා ඝන දේවල් වල රටහුණු කෑල්ල ගත්තොත් හැඩයක් තියෙනවා හැඩයක් එතකොට ඝන දේවල් වලට මොකක් හරි හැඩයක් තියෙනවා ඇයි මේ හැඩයක් තියෙන්නේ අංශු ලංලංව ලංලංව කිටි කිටියට ඇහිරිලා නිසා හැඩයක් තියෙනවා නැතු අංශු ඈතින් ඈතින් ඇවුරුනා නම් හැඩයක් තියෙයිද නෑනේ එතකොට දැන් අපි ලියාගමු ඔතෙන්ට එක ඝන ද්‍රව්‍ය වලට නිශ්චිත හැඩයක් ඇත ඝන ද්‍රව්‍ය වලට නිශ්චිත හැඩයක් ඇත දෙක ඝන ද්‍රව්‍ය වලට නිශ්චිත පරිමාව ප්‍රමාණයක් ඝන ද්‍රව්‍ය වලට නිශ්චිත පරිමාවක් ඇත නිශ්චිත පරිමාවක් තියෙන පරිමාවක් කියන්නේ ප්‍රමාණයක් තියෙන ගඩොල් කැටයක් නම් ගඩොල් කැටයට මොකක් හරි පරිමාවක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා මකර කෑමට යම්කිසි ප්‍රමාණයක් තියෙනවා ඊළඟ ඉහළ ඝනත්වයක් ඇත ඝනත්ව කියලා කියන්නේ ටිකක් බර වැඩි ඉහළ ඝනත්වයක් ඇත ගලක් එහෙම ගත්තොත් ටිකක් බරයිනේ ඉහළ ඝනත්වයක් ඇත හැබැයි ඝනත්වය අපි ඊට වඩා වෙනස් විදිහට අපි දැන් කියලා දෙනවා ඕකෙන් මේ පාඩමෙන් කියලා දෙනවා දැන් අපි නිකන් මතක තියාගමු නිකන් බරක් කියලා වගේ ඉහළ ඝනත්වයක් ඇත ඊළඟ ලක්ෂණය මොකද්ද මේ මොකද්ද මේ දෙවිනි සිරින්ජයක් මේ සිරින්ජය ඇතුලේ වාතය තියෙනවා. ඒතර මෙත්තිගේ වාතය තියෙන්නේ. ඒතර මම මෙතනින් වහගෙන මේ සිරින්ජේ මට පුළුවන් නැද්ද හරි වතුර තිබිලා වැටෙනවා මේ සිරින්ජය ඇතුලේ මම මෙතනින් වහගෙන දැන් මේකේ කොච්චර වාතය තියෙනවද මෙතෙන්ට වෙනකම් වාතය තියෙනවා මේ කළු දෙකම ඒකයි මේ උඩ පිස්ටනේ ගැලලානේ මෙන්න මෙච්චර වාතය තියෙනවා බලන්න මේ සම්පීඩනය කියන වචනේ මෙන්න මෙතන වාතය තියෙනවා. දැන් මම මෙතනින් වහගෙන තද කරනවා. ඔන්න දැන් තද කරන්නේ. දැන් වාතයට මොකද වුනේ? අර ලොකු ඉරක තිබ්බ වාතය දැන් මේ පොඩි ඉරට ආවේ නැද්ද? ආවද නැද්ද? මෙත්පි නැතුමි ආවා. ආවා. එතකොට දැන් මෙතන ඉස්සෙල්ලා මෙන්න මෙතෙන්ට තියනකොට අපි කියමුකෝ මේක ඇතුලේ වායු අංශ 100ක් තිබ්බා කියලා. දැන් මෙහෙම තද කරාම ඒ වායු අංශ එකක්වත් මෙතනින් මම හොදට තද කරගත්තා නම් වායු අංශ වලට යන්න බැරි වෙන්නේ තද කරගත්තා නම් මෙහෙම තද කරාම මෙතන වායු අංශ කීයක් තියෙනවද? කීයක් තියෙනවද මේ කවිෂ? ඉස්සෙල්ලා 100ක් තිබ්බා නම් මෙතෙන්දි තියෙනකොට දැන් තද කරාම මෙතන කීයක් තියෙනවද? කවිෂ 100ද අඩුද වැඩිද? 100යි 100මනේ 100මයි. ඒක හරියට අපි කියමු මේ බස් එකේ සෙනඟ ටිකක් ඉන්නවා. දැන් කොන්දොස්තර මහත්තයා පස්සට යන්න කියලා පිටිපස්සට ලෝඩ් කරනවානේ. එතකොට ඒ මිනිස්සු අතර ඉඩ මොකද වෙන්නේ? ඉඩ අඩු වෙනවානේ. මිනිස්සු වැස්සෙත් නැත්තම් නැග්ගෙත් නැත්තම් මිනිස්සු සංඛ්‍යාව සමානයිනේ. ඒ වගේ මෙතන අංශ සංඛ්‍යාව දැන් ඉස්සෙල්ලා තිබ්බ 100ම තමයි දැන් තියෙන්නේ. හැබැයි අංශ අතර ඉඩ මොකද වුනේ? අඩු වුණාද වැඩි වුණාද? තමයි අංශ අතර ඉඩ අඩු වුණාද වැඩි වුණාද දැන්? මෙතන අංශ අතර ඉඩ රශ්මි අඩු වෙනවා. බස් පස්සට යන කියලා කියනකොට කොන්දොස්තර මහත්තයා මිනිස්සු අතර ඉඩ අඩු වෙනවනේ. ඒ වගේ දැන් මෙහෙම වුණාම තද කරාම මේ අංශු අතර ඉඩ අඩු වුණා. හැබැයි අංශු සංඛ්‍යාව 100 නම් 100ම තමයි. ඔන්න ඔය ක්‍රියාවට අපි කියනවා වචනයක් සම්පීඩනය වුණේ කියලා. එතකොට මේකට මේ දැන් වාතයේ සම්පීඩනය වුණා. කළු ගලක් අපිට පුළුවන් ද මේව සම්පීඩනය කරන්න? පුළුවන් ද බැයි? බෑ. සම්පීඩනය කරන්න බෑ. ඒ නිසා ඝන ද්‍රව්‍ය මේ කොන්ක්‍රීට් ගල් ටිකක් එහෙම මේකට දාලා මෙහෙම තද කරලා එහෙම අඩු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඝන ද්‍රව්‍ය සම්පීඩනය කළ නොහැක සෙනෝෂි. ඝන ද්‍රව්‍ය සම්පීඩනය කළ නොහැක. ලියා ගන්න ඔතෙන්ට ඝන ද්‍රව්‍ය සම්පීඩනය කළ නොහැක. දැන් අපි යනවා උතරින් ද්‍රව වලට. මාතෘකාව ලියා ගන්න. ද්‍රව පදාර්ථයේ භෞතික ගුණ කිය. ද්‍රව පදාර්ථයේ භෞතික ගුණ. द्रव पदार्थे भौतिक गुण. नम्मा मेतन घन वेनुवट द्रव लियනවා. द्रव पदार्थे भौतिक गुण. හැබැයි අංශ සකස්ම ගත්තොත් ඒ විදිහම තමයි. ඇයි ඒ විදිහම තමයි කිව්වේ? දැන් මෙහෙම බෝල දැම්මහම රවුන්ඩ් නිසා පොඩි ඉඩක්නේ ඉන්නේ. දැම්මහම මේවා රවුන්ඩ් නිසා ෆිට වෙන්නේ නැහැ. පොඩි ඉඩක් ඉන්නවා. ඒ වගේ තමයි. ඒ නිසා රූප සටහන අපිට අඳින්න පුළුවන්. රූප සටහන අඳින්න පුළුවන්. කොයි රූප සටහනක්ද අඳින්න පුළුවන්? කොයි රූප සටහනක්ද අඳින්න පුළුවන්? පසන් ¿Cuál es el que se está dando por pasar? ¿Gana valata? ¿And the pay command in? Puluang, eh? Mamá, gana que la isela. La mala no puede ser mocate que onda dravanshi. ¿Ari? Mena dravanshi. Then gana que la mamá en mi monoade. Esa me me gana que la pena. Debe ser oh, esta cosa debe ser satina. Partana mena suna era anshisacas me versa kunad. Versa kunad no te pasan. Partana mena suna partana tune me gana valta mampeendo pego. Esta cosa द्रव वर्टा ते कि माटे ओन्ना मेकम पेन्न देहि ओन्न एकम पेन्नवा द्रव කියලා එතකොට අංශ සකස්ම දෙකේම එකද නැද්ද මේ දෙකේම එකයි ඝන ද්‍රව වලත් අංශු මේ වගේම ලන් ලන්ව තියෙනවා එතකොට හැබැයි ඉතින් අච්චරම කිටි කිටියට අඳින්න නැතුව චුට්ටක් බුරුලෙන් ඇඳට කමක් නැහැ ඒ නිසා ද්‍රව වල අංශු අඳින්න බලන්න ටිකක් ඉඩ තියලා ඊට වැඩිය නිකන් චුට්ටක් ගොඩක් නෙවෙයි මේක අපි හේතුම කරානේ චුට්ටක් කමන්නේ පොඩ්ඩක් එහෙම වුණාට අඳින්න බලන්න ද්‍රව වල අංශු ප්‍රශ්න ඉතිලක හරිද දැන් මේ විදිහම සමචතුරස්‍රයක් ඇඳලා අංශ ටික අඳින්න. අර්ධිෂානි දැන් ගණිත ළමේ තරම්ම පිළිවෙලකට නෑ. නමුත් ඉතින් අංශ ගෑවෙනවා. ගෑවුනාට ගණිත ද්‍රව්‍ය වල අපි කියන්නේ කිටි කිටියට ඇහිලා තියෙනවා ද්‍රවයක. එහෙම නෑ ඊට වැඩිය ටිකක් බොරුල් ගතියක් තියෙනවා. ඒකනේ හැඩයක් නැත්තේ. දියරයකට හැඩයක් නෑනේ. පැක්කරනවනේ. ඇඳලා ඉවරද? सौभाग्य दिदमिनी हरी देंगे तो कौन आप ही लेना लक्षण ठीक है අපි ඉස්සෙල්ලා තැනෙමයි ගන්නේ ඝනවලින්මයි තොරතුරු ටික ගන්න. ඝනවල මොකද පළවෙනි එක ලියලා තියෙන්නේ? රශ්මි ඝන පදාර්ථයේ අංශු ක්‍රමවත්ව රටාවකට ඇසිරී ඇත. මේකට අපි නෝ දාලා ලියනවා. නෝ දාලා. නෝ දාලා කියන්නේ චමිත් දෙව්මින. ඝන පදාර්ථයේ අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නොයයි. ඇසිරී නැත. හැබැයි ඝන නෙවෙයි. මොකද්ද? ඝන නෙවෙයිනේ දැන්. ද්‍රව. ද්‍රව ද්‍රව. කොහොමද මේ කවිෂ ද්‍රව දාලා කියන්න බලන්න. ද්‍රව ද්‍රව්‍ය වලට නිශ්චිත ප්‍රමාණයක් නැත. නෑ අර ඝන එකේ මුල වාක්‍යය කිව්වේ ද්‍රව පදාර්ථයේ අංශු ක්‍රමවත් රටාවකට ඇසිරි නැත. ඝන වල එකම අපි ද්‍රවයට වෙනස් කරලා ලිව්වා. ඒ නිසා එක දාලා ලියා ගන්න. ද්‍රව පදාර්ථයේ අංශු ක්‍රමවත් රටාවකට ඇසිරි නැත. නෝ ඇසිරි නැත. දැන් ඝනවල දෙවනි එක කියන්න දෙවමිනි දිලේකා. ඝනවල දෙවනි එක ඝන පදාර්ථයේ අංශ එකිනෙකට තදින් බැඳී ඇත. එකිනෙකට තදින් බැඳී ඇත ඝනවල. මේකට මොකද්ද කියන්නේ? වෙනස් කරලා කියන්න බලන්න. වෙනස් කරලා කියන්නකෝ රශ්මී. ද්‍රව පදාර්ථයේ අංශ එකිනෙකට තදින් බැඳී නැත. ඝන ද්‍රව්‍ය වල අංශ තරම් තදින් බැඳී නැත. දැන් දෙක දාලා ලියාගමු. ද්‍රව පදාර්ථයේ අංශ අතර බැඳීම් ඝන පදාර්ථයේ අංශු අතර බැඳීම් තරම් ප්‍රබල නැත. ද්‍රව පදාර්ථයේ අංශු අතර බැඳීම් ඝන පදාර්ථයේ අංශු අතර බැඳීම් තරම් ප්‍රබල නැත. ඊළඟට තුන්වෙනි ලක්ෂණය. මෙතන කියන ඝනවල එක ඝනවල තුන්වෙනි එක මං අහන්නේ. ඝනවල තුන්වෙනි එක නැතුණි. ඝනවල තුන්වෙනි එක කියන්න ඉෂානි. ඝනදේව සම්බන්ධ කරලා නෑ අපි උඩින් කියපු පිළිවෙලින් මම මේ යන්නේ. ඝන පදාර්ථයේ අංශු සාමාන්‍යයෙන් චලනය නොවේ. මොකද කියන්නේ වතුර චලනය වෙනවද නැද්ද? ද්‍රව කියන්නේ ජලය පොල් තෙල් වගේ වනේ. චලනය වෙනවද නැද්ද? චලනය වෙනවා. එහෙනම් තුන්වෙනි ලක්ෂණය ලියාගමු. ද්‍රව පදාර්ථයේ අංශු වලට द्रव्य तुल चालनय विय हैक द्रव्य तुल चालनय विय हैक ඊළඟ හතර ගණවලයක මොකද්ද ගණවලයක පසන් හතර ගණවල හතර ගණවල හතර දිදුමිනි ගණවල හතර මං අහන්න. අපි දැන් තුනක් වෙනස් කරලා ලිව්වා. ගණවල හතර වෙන ලක්ෂණය මොකද්ද ලියලා තියෙන්නේ? අංශු පිහිටි ස්ථානවලම කම්පණය වේ. අංශු පිහිටි ස්ථානවලම කම්පණය වේ කියලා ලියලා තියෙනවා. එතකොට ද්‍රවවලට ඒක අදාළ වෙන්නේ නෑ, කම්පණය වෙන්න දෙයක් නෑ. හොඳට මෙහෙට චලනය වෙන්න පුළුවන් දිය රැලි ඒවා මේවා ඇති වෙනෝනේ චලනය වෙලා. ඒ නිසා ඒක අපි අයින් කරලා දානවා. දැන් අපි යනවා ඝනවල පස්වෙනි එකට. ඝනවල පස්වෙනි එක කියන්න ලියලා තියෙන කවුරු හරි? අංශු අතර ඉඩ ප්‍රමාණය ඉතා අඩුයි. අංශු අතර ඉඩ ප්‍රමාණය ඉතා අඩුය. ඝනවල අපි ලියලා තියෙන ඝන අංශු අතර ඉඩ ප්‍රමාණය ඉතා අඩුය. අපි ද්‍රවවලට ලියනවා ඉතා අයින් කරලා ලියනවා. ඉතා නැතුව ලියනවා. ඉතා නැතුව කියන්න සමිත් ඉතා අයින් කරලා කියන්න. ද්‍රව පදාර්ථවල අංශු අතර ඉඩ ප්‍රමාණය අඩුයි. හරි. ඉතා අයින් කරා. හරි. අංශු අතර ඉඩ ප්‍රමාණය ඉතා අඩුයි නෙවෙයි අඩුයි. ඉතා නෙවෙයි අඩුයි ඉතා අයින් කරා. Adu. දැන් ඊළඟට මොකද්ද ඝනවලට ලියලා තියෙන්නේ? මොකද්ද ඝනවලට ලියලා තියෙන්නේ? ඒ වාක්‍ය ලියලා තියෙනවා. මොකද්ද ලියලා තියෙන වාක්‍ය දෙව්මිනි? දෙවමිනි දිලේකා ඝන ද්‍රව්‍ය වල අංශ මේ ආකාරයට සකස් වී තිබීම නිසා ඝන ද්‍රව්‍ය පහත සඳහන් භෞතික ගුණද පෙන්වයි. ඒකෙම ඝන වෙනුවට ද්‍රව දාලා ඒක බලාගෙන ලියනවා. ඝන වෙනුවට ද්‍රව දාලා ලියනවා. ඝන වෙනුවට ද්‍රව දාලා කියන දහරා ඝන වෙනුවට ද්‍රව දාලා කියන පසන් මොකද්ද තීජ්‍ය මට සිකුණා හුන්නේ. ඝන ද්‍රව්‍ය වල අංශු මේ ආකාරයට සකස් වී තිබීම නිසා ඝන ද්‍රව්‍ය පහත් සඳහන් භෞතික ගුණ පෙන්වයි කියලා ලිව්වනේ ඝනවලට. ඒකට ද්‍රව දාලා ලියන්න. ද්‍රව ද්‍රව්‍ය වල අංශු මේ ආකාරයෙන් සකස් වී තිබීම නිසා ද්‍රව ද්‍රව්‍ය පහත සඳහන් භෞතික ගුණ පෙන්වයි. ඔව් ද්‍රව්‍ය කියලා ඕනේ නැහැ, ද්‍රව කියලා ලියන්නකෝ. ද්‍රව වල අංශු මේ ආකාරයට සකස් වී තිබීම නිසා ද්‍රව පහත සඳහන් භෞතික ගුණ පෙන්වයි. අපි එහෙම කියලා ඝන වලින් තමයි මෙතෙන්ට කොපිය ගන්නෙ. ඝන වල මොකද්ද ලියලා තියෙන්නේ කියලා බලන්න. හරි ටීචර්. ඝන වලින් වෙනස් කරලා කියන්නේ. ඉතින් ඔතෙන්ට මොනවද ඝන වලට ලියලා තියෙන පළවෙනි එක රශ්මි? ඝන ද්‍රව්‍ය වලට නිශ්චිත හැඩයක් ඇත. ඇත. ඝන ද්‍රව්‍යයකට නිශ්චිත හැඩයක් ඇත. මකර කැලේ හැඩය අපි දන්නවා. ගඩොල් කැටේ හැඩය දන්නවා. වතුරේ හැඩය මොකද්ද? මොකක්ද හැඩේ? හැඩයක්. හැඩයක්. මේ දැන් හැඩ බලන්න, මෙහෙ බලන්න. මේ එකක් බලුවද? මතක තියා ගන්න ඕනේ. මේ එකක් මේ තව එකක් මේ තව එකක් තුනයි. හරි? වස්තු තුනයි. මේ තව එකක් හතරයි. තව ඔයගොල්ලන්ට ඕන හැඩයක් අඳින්න. රූප පහක් එක කෙලින් අඩි රූල් දෙක ලස්සන රූප පහක් අඳින්න. ඒක අඳින්න මට විනාඩියක් දෙන්න, මේ සිග්නල් පොඩ්ඩක් හදාගන්න. දැන් පැහැදිලිව පේනවද? සිග්නල් හරි ගියාද? හරිද දැන්? ඔව් ටීචර්. දැන් හොඳයි පැහැදිලි නේද? නෑ සර්. ඔව් ටීචර්. ඉස්සෙල්ලට වැඩිය පැහැදිලිද? ඔව් ටීචර්. හා එහෙනම් අකුරු පැහැදිලි ටීචර්. අකුරු පැහැදිලි? මම ලියලා තියෙන එක පේන්නේ නැද්ද? පේනවා ටීචර්. පේනවා ටීචර්. ආ හරි. දැන් එතකොට හැඩ පහක් ඇඳා. එතකොට දැන් මේ බෝලේ මේක ඝන දෙයක් නේ. මේක ඝන දෙයක්. එතකොට මම මේක දානවා. මේක දානවා මං මොකක් හරි වාදනයකට. මේක බිමට දානවා කියමු. මේකේ හැඩය වෙනස් වෙනවද? නෑ. මං දානවා මේක බිමට. මේක හැඩය වෙනස් වෙනවද? නෑ. නෑ. මේක හැඩේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මං වතුර ටිකක් බිමට දානවා. දැන් මොකද වෙන්නේ? හැඩේ වෙනස් වෙනවද නැද්ද? එකම හැඩේද? මේ වගේ එකම හැඩේද හැඩේ වෙනස් වෙනවද? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. එතකොට දැන් අපි ඔන්න ඕක බලන්න හද. එතකොට ද්‍රව වලට මොකද්ද ලිව්වේ? මොකුත් ලිව්වේ නෑ නේද? ලිව්වද වාක්‍යයක් නිශ්චිත හැඩයක් නැත කියලා ලිව්වා නේද? ඒක ලියා ගන්න එක ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැත. ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැත. දැන් අපි ඔය භාජන ටිකේ බලන්නයි හදන්නේ. අම්මෙන්න මේකට කියන නම මොකද්ද? මේකට කියන නම රශ්මී. මේ උපකරණයට කියන නම ඈ? මේ උපකරණයට කියන නම මොකද්ද? මිනුම් සරාව. මිනුම් සරාව. මේ මිනුම් සරාවට මං වතුර දානවා දැන්. මිනුම් සරාවට වතුර දානවා. දැන් හොඳට බලන් ඉන්නනේ මොකද වෙන්නේ කියලා. පේනව නේද හොඳට? මෙතනින් අල්ලගෙන මම මේ මිනුම් සරාවට වතුර දානවා. හරි? මොකද උනේ? මොන පාටද වෙන්නේ? දම් පාටට. දම් පාටට වෙනවනේ. මම මේකට දැම්මා දාලා ගෙනාවේ. මොනවද දම් පාට එන જાතිය කියන්න? කොයන්ෙන් පටන් ගන්නෙ? කොණ්ඩිස්. කොණ්ඩිස්. කොණ්ඩිස් කැට දෙක තුනක් දාලා ගෙනාවා. මොකද නැත්තම් මේක ඕගොල්ලන්ට පේන්නේ නෑනේ දැන්. මේ වීදුරුත් අවර්ණයි, ජලයත් අවර්ණයි. ඒ නිසා මේක පේන්නේ නැතුව යනවා. ඒ හින්දා මම මේකට කොණ්ඩිස් කැට දෙකක් දාගෙන තමයි ආවේ. දැන් වතුර තියනවා. කීයට තියනවද? පේනවද කීයට තියනවද කියලා? කීයට තියනවද කියලා පේනවද? නැටිච්ච පේන්නේ නේ. මෙතන මේ මූල විනුම් සරාවම 251ක්. මේකට මම දැන් මිලිලීටර් 200ක් වෙනකන් වතුර දැම්මා. කොණ්ඩිස් කැට 3-4ක් තිබ්බා. ඒ නිසා පාට කර ජලය හැදුනා. හුඟක් ප්‍රශ්න පත්‍ර වල අහනවා මේ වගේ පරීක්ෂණ සඳහා පාට කර ජලය යොදාගන්නේ ඇයි කියලා. මොකද්ද දෙන උත්තරේ? දැන් මේකට තනිකර ඇල් වතුර දැම්මම ඕගොල්ලන්ට පේනවද කියන්නකෝ පැහැදිලිව? වීදුරුවට සමහරලාට හිස් වීදුරුවට පිරිච්ච වතුර එකක් තිබුණොත් හිස්ත වතුර පිටලද කියලා හිතා ගන්න බෑ මොකෝ. දෙකම එක පාට නිසා. ඒතර කොණ්ඩිස්සගේ පාට කරපු එකක් දාලා තියෙන මොකද්ද වාසිය? අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ නිසා පාට කළ ජලය යොදාගන්නේ කුමක් සඳහාද? නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා. නිරීක්ෂණ පැහැදිලි කර ගැනීම සඳහා තමයි අපි මේ විදිහට පාට කළ ජලය යොදන්නේ. දැන් මෙතන මිලිලීටර් 200ක් තියෙනවා. මේ 200ට මං කරන වැඩේ. මිලිලීටර් 200ක් තියෙනවා පාට කළ ජලය. මේ 200 එක පොඩ්ඩක්වත් ඉහිරව ගන්න නැතුව මම මෙන්න මේකට දානවා. එක පොඩ්ඩක්වත් ඉහිරව ගන්න නැතුව මම මේකට දානවා. මේ දැන් මේකේ තියෙනකොට මේකේ හැඩේ මොකද්ද? අර අපි කන කෑමක් තියෙන පිට්ටු පිට්ටු මේකේ වතුරකේ හැඩේ නිකන් පිට්ටුවක් වගේ නේද? වීදුරු අයින් කරොත්. වීදුරු අයින් කළා හිතනකොට මේකේ වතුරේ හැඩේ එතකොට නිකන් පිට්ටුවක් වගේ. එතන මම ඒක දානවා මෙන්න මේ භාජනයට දානවා. දැන් පොඩ්ඩක්වත් ඉහිරුනේ නැහැ. දැන් එහෙනම් මෙතන වතුර කොච්චර තියෙනවද මිලිලීටර්? 200ම තියෙනවා. දැන් මේකේ හැඩේ මොකද්ද? වීදුරු අයින් කළා හිතන්න හැඩේ ගැන. වතුර කොහොම හැඩයක් තියෙනවන්නේ. ඒතර ඒක දානවා මම මෙන්න මේකට දානවා. දැන් හැඩේ බලන්න. දැන් මේ වීදුරුවේ හැඩේ. එතන ඕගොල්ලෝ හැඩ පහක් ඇඳා. එතකොට අපි ද්‍රවය මොකක්ද එහෙනම් ද්‍රවයක හැඩය? ඝන දෙයකට වගේ නිශ්චිත හැඩයක් නැහැ. මේක මම බිමට වක් කරොත් එහෙනම් බිම පැතිරිලා යනවා. එතකොට ද්‍රවයේ හැඩේ මොකක්ද එහෙනම්? මොකද්ද ද්‍රවයේ හැඩය සනුෂි? මොකක්ද ද්‍රවයේ හැඩේ? මේකට නම් හැඩයක් තියෙනවා මේ. ද්‍රවයට හැඩයක් තියෙනවද? සෑම විටම එයා අඩංගු වෙන භාජනයේ හැඩය ගන්නවා. එතකොට අපි දෙවණියට දාලා ලියාගමු. නිශ්චිත හැඩයක් නැත කියලා ලිව්වනේ. දැන් රූප ටික පාට කරන්න. රූප ටිකට දාන්න වතුර පාට කළ ජලය දාලා හැඩ ටික ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ඇඳනේ. හැඩ ටික ඇඳ. දැන් අඳින්න භාජනේ ද්‍රව තියෙනවා. කොහමද? එකක් ඔන්න ඔය හැඩේ මේකේ ඔහොම ජලය තියෙනවා පාට කළ ජලය අනිත් එක ඔන්න ඔය හැඩේ මං ගත්තේ ඒක ඔහොම තියෙනවා අනිත් එක වීදුරුවක් ගම කිව්වා කොට ඔහොම තියෙනවා ඉරවස්තවර අමුතු වීදුරුවක් ගත්තා ඔහොම එකක්. එතකොට ඔහොම තියෙනවා. තව ඔයගොල්ලෝ කැමති හැඩයක් අඳින්න කොයි තියෙන සෙන්ට් බෝතල් එහෙම ලස්සන ඒවා. එතකොට ද්‍රවයක හැඩේ වෙන්නේ මොකද්ද? ඒ අඩංගුවන භාජනයේ හැඩේ තමයි හැඩේ වෙන්නේ. දැන් අඳ ගන්නකො හැඩ පහක්. හැඩ පහක් ඇඳලා තියෙන්නේ ද්‍රවය දාන්න. ද්‍රවය දාන්න මේ පහට. අස්සෙන් ඇඳ ගන්න. ටීචර් උපාරේට වැදින්නේ නෑනේ. ඕගොල්ලන්ට ඕන හැඩ පහක් අඳින්න. පැහැදිලි වෙන්න ඕනේ නෑ. ඕගොල්ලන්ට ඕන හැඩ පහක් අඳින්න. මොනවා හරි හැඩ පහක් අඳින්න. ප්‍රශ්නයක් නෑ. මං අඳින හැඩේම වෙන්න ඕනේ නෑ. ඕනම වීදුරු පහක් හරි බෝතල් පහක් හරි එකිනෙකට වෙනස් වීදුරුයි බෝතලුයි කලවමට හරි එකිනෙකට වෙනස් හැඩ පහක් ඇඳලා ද්‍රවය අඳින්න. Nang anda de. You all right? Teacher, magkati kayo makakatuna. Hadapaha kandina kiwe kawish. Hadapaha kandala draw andina kila kiwe kalale tiyena. Isalama bajan paha kandina kiwe. Ekata diya daana kiwe. Then yata koto iwala. Eh nandra we kahede we ne sam vitame ya dangona bajane hede tamai we. Mukakari bajane agar de maham bajane hede tamai drawe hede we. ඒ හින්දා නිශ්චිත හැඩයක් තියනවද නැද්ද? නිශ්චිත හැඩයක් තියනවද නැද්ද? තියනවද නැද්ද ඉෂානි? ද්‍රවයකට නිශ්චිත හැඩයක් තියනවද නැද්ද දිදුමිනි? නෑ ටීචර්. නෑනේ. මොකද දැන් මෙන්න මේක වීදුරු පහකට දැම්මත් මේකේ හැඩේ මේ හැඩේමයි. හැබැයි වතුර වීදුරු පහකට දැම්මත් හැඩ පහක්. අන්න ඒකයි කිව්වේ. ඒ නිසා ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැත. එය සෑම විටම ආඩංගුණ භාජනයේ හැඩය ගනී. දැන් අපි ඔතෙන්ට ලියනවා. ලියාගමු ද්‍රවයක්. ද්‍රවයක් සෑම විටම ඒ ආඩංගු වන භාජනයේ හැඩය ගනී. ද්‍රවයක් සෑම විටම ඒ ආඩංගු වන භාජනයේ හැඩය ගනී. එම නිසා ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැත. දැන් ඒක හරි. දැන් මම මිලිලීටර කීයක් ගත්තද අර විනුම් සරාවට ඉස්සෙල්ලා? කීයක් ගත්තද? 200ක් ගත්තා. හරි. එතකොට අපි හිතමු තේ තියෙනවා මිලිලීටර 200ක්. අපි තව කෝපයක් අරගෙන දෙන්නෙක් එක්ක ඕක දෙකට බෙදාගෙන බොනවා. එතකොට දෙකට බෙදුවා කියලා මිලිලීටර ගන්න අඩු වෙනවද කියන්නකො 200. 200 අඩු වෙනවද නැද්ද? දෙකට බෙදුවා කියලා දිදුමිනි මිලිලීටර 200 අඩු වෙනවද? හරියට බෙදාගත්තත් 100 100 වීදුරු දෙකට යයි. එතකොට අඩු වුණාද? සම්පූර්ණ ගන්න අඩු වුණාද? අඩු වුණාද නැතුණි? නිම්සාර අඩු වුණාද? නෑ ටීචර්. නෑනේ අඩු වෙන්නේ නෑනේ. එතකොට ඒ නිසා පරිමාවක් තියෙනවා. හැඩයක් නැති එක ඇත්ත. නමුත් පරිමාවක් තියෙනවා. ඉතින් පරිමාවනේ ගහලා තියෙන්නේ. සෝඩා බෝතලේ ගහලා තියෙනවා 350 මිලිලීටර කිය. වතුර බෝතල් වල අර භාගයේ වේ ගහලා තියෙනවා 500 මිලිලීටර කියලා. එතකොට නිශ්චිත පරිමාවක් තියනවද නැද්ද? නිශ්චිත ප්‍රමාණයක් තියනවද නැද්ද? නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. ඝන වලට නිශ්චිත පරිමාවක් තියෙනවා. ද්‍රව වලට නිශ්චිත පරිමාවක් තියෙනවා. එහෙනම් දෙවෙනි අංකේ ලියා ගමු ද්‍රව වලට නිශ්චිත පරිමාවක්. පරිමාවක් කියන්නේ ප්‍රමාණයක්. නිශ්චිත පරිමාවක් ඇත. නිශ්චිත පරිමාවක් ඇත. ඊළඟ ගණවල මොකද්ද ලියලා තියෙන්නේ? ගණවල මොකද්ද ලියලා තියෙන්නේ? ඊළඟට මොකද්ද ලියලා තියෙන්නේ? ගණ ද්‍රව්‍ය වලදී ඉහළ ඝනත්වයක් ඇත. ඉහළ ඝනත්වයක් ඇත. ආ. අපි ද්‍රව වලටත් ඒකම ලියනවා. ද්‍රව වලටත් ඒකම ලියන්නකෝ. ද්‍රව වලට ඉහළ ඝනත්වයක් ඇත. ද්‍රව වලට ඉහළ ඝනත්වයක් ඇත. එහෙම ලියලා හතර බලන්න මොකද්ද කියලා. හතර මොකද්ද කියලා බලන්න. මොකද්ද හතර? චමිත් කියන්නකෝ හතර. චමිත් දෙව්මින. කියන්නේ චමිත් හතර ලියලා තියෙන ඝනවලට මොකද්ද ලියලා තියෙන කියන්නකෝ. ඝන ද්‍රව්‍ය සම්පීඩනය කළ නොහැක. සම්පීඩනය කළ නොහැක. හරි. ඒ කියන්නේ මේකට දාලා සඳහන් කරන්න බෑ කියලා කිව්වා. මේ අහන්නකෝ. අපි යනවා ට්‍රිප් එකක්. දවස් 3ක ට්‍රිප් එකක් යනවා. ආසයි දැන් කොහේ හරි යන්නනේ. කොහොමද යන්නේ කියන්නේ නැතුව ඉන්නේ. එතකොට දැන් ට්‍රිප් එකක් යනවා. අපිට ඕනේ වතුර. අපිට පුළුවන් ද බෝතලයකට වතුර දවස් 3ටම ඇති වෙන්න මෙහෙම සම්පීඩනය කරලා ගෙනියන්න පුළුවන්ද? බෑ ටීචර්. බෑනේ. මිලිලීටර් 500 බෝතලේ නම් 500යි ලීටරේ බෝතලේ නම් ලීටරයයි අපිට මෙහෙම දාලා දවස් 3 වතුර සම්පීඩනය කරලා ගෙනියන්න බෑ. ඒ නිසා ද්‍රව සම්පීඩනය කළ නොහැක. මන්න හොඳයි කතා කරන. සම්පීඩනය කළ නොහැක. දැන් හරි දැන් අපි යනවා වායු වලට. वायु वलट याना हम मेतन मकला हदना मैं कटो मम मेहम में इतरु कर गाना दमण पदार्थ एद वायु वायु पदार्थ भौतिक गुण वायु पदार्थ भौतिक गुण कवुद सीपीके समरजीव කියන ෆෝන් එකෙන් ඔන් වෙන්නේ පසන් ටීචර්. ආ පසන් නේද? ඉස්සෙල්ලා පසන් කියලා ෆෝන් එකෙන් ඔන් වුණානේ. දැන් පසන් දැන් වෙනස් කරාද? හරි. එතකොට දැන් ලියා ගන්න මාතෘකාව වායු පදාර්ථයේ භෞතික ගුණ. අපි ඝනවල පළවෙනි හතරෙන් යන්නේ. ඒ නිසා ඝනවල පළවෙනි හතර කියව ගන්න. පළවෙනි 4 කියවගත්තා. ඝනවල. අපි එතනින්ම යනවා. ආ අංශ ටික ඇඳලා ඉන්න. අංශ සකස්ම ආදි. ඈතින් මේ ලං ලං නෑ දැන්. ඈතින් 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 දැන් ඈත් තුන සෑහෙන. वायु अंश ऐतिंग 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 ती तो कोट्टे देंगे अपनी गाना वाला पालेवनीय के यानो मकाद द गाना वाला पालेवनीय का अंशु ऐसिरीमा अंशु ऐश्रीम मुकाद लिया तीन क्रमवात्त अंशु ऐश्री ऐत क्रमवात्त अंशु ऐश्री ऐत वायु वाटे मुकाद लिया नहीं तीन एका मेनास कर लगिया ना रश्मि मोटर हर वायुवांशु क्रमवात्र වෙනස් කරලා කියන්න ඉෂාන් රන්දීප ඝනවල දෙවනි එක වායු වලට වෙනස් කරලා කියන්න වායු පදාර්ථයේ අංශු එකිනෙකට තදින් බැඳී නැත වායු අංශු අතර බැඳීම් ඉතා දුර්වලය वायु अंश अतर बंदीम इता दुर्वलय ඊළඟ තුන තුන अंश निदास चलन दाखवणावद बो चलन दाखवणावद ताला अंशु इता निदास चलन दाखवणाव ए නිසා මෙහෙ සෙන්ට් එකක් ගැහුවොත් සාමාන්‍ය මුළු අත්තර ඉස්කෝලේ කවුරු හරි සෙන්ට් එකක් ගහලා හිටියම මුළු පාසල් අත්තරම සුවඳ එනවා ඒ කියන්නේ වායු අංශ පැතිරී යනවද නැද්ද पैत्रियानो इताम निदासे चलने वेनो ए निसा तुन वायु अंशु निदाहस चलन दाखवाई वायु अंशु निदाहस चलन दाखवाई දැන් හතර ඝන වලින් වෙනස් කරලා කියන්න वेनास करला तर वायु अंश अतर मोकद कियाने इड प्रमाण रूपें बळन्न वायु अंश अतर इड प्रमाण एम නැත්නම් वायु अंश अतर विशाल इड प्रमाण වැඩි ඇත वायु अंश अतर विशाल इड ප්‍රමාණයක් ඇත වායු අංශු අතර විශාල ඉඩ ප්‍රමාණයක් ඇත. දැන් ඊළඟට ලියලා තියෙන වාක්‍ය පරිවර්තනය කරලා ලියන්න. ඝන වෙනුවට වායු දාලා ලියන්න. ඝන වෙනුවට වායු දාලා කියන්න වෙනස් කරලා. සෙනුෂි वायु पदार्थ में आकार सकस बीम निशा वायु पात संधान भौतिक गुणत पेन्नवाई हरियट हरि एकम लिया गन्न घन वल हरि द्रव वल हरि एक वायु वलट दाला लिया गन्न अरे वाक्य ඊට පස්සේ අපි ආතාව ලක්ෂණ ටික කාය කතා කරමු මොකද කියන්නේ වායු වල හැඩ අපි ලියලා තියෙනවා ඝනයකට නිශ්චිත හැඩයක් ඇත කියලා වායුවකට නිශ්චිත හැඩයක් තියනවද නෑ නෑනේ අපිට කියන්න පුළුවන් ඔක්සිජන් වල හැඩේ බෑනේ කාබන් ඩයොක්සයිඩ් වල හැඩේ කියන්න පුළුවන්ද බෑ එතකොට ඒ නිසා වායුව වලට නිශ්චිත හැඩයක් නැත නෝ वायु वलट निश्चित හැඩයක් නැත ඊළඟ මොකද කියන්නේ පරිමාව ගැන නිශ්චිත ප්‍රමාණයක් තියනවද වායුවකට निश्चित परिमावक नैम तनम प्रतिलाया निश्चित परिमावक नत निश्चित परिवायु वलट निश्चित परिमावक नत ඊළඟ ලක්ෂණය සම්පීඩනය මොකද කියන්නේ සම්පීඩනය संपीडने මොකද කියන්නේ මේකට අපි වාතය ගන්නවා ඔන්න දැන් මෙන්න මෙච්චරක් වාතය තියෙනවා මේ කළු පාට දෙන්න වෙනකන් තියෙන මේ පරීක්ෂණේ මම දැන් කරලා පෙන්නුවා මම මෙතනින් තදින් වහ ගන්නවා වහගෙන මේක මම තද කරනවා මේක තද කරනවා මේ අන්න තද කර. දැන් මොකද මේ වායු අංශු 100ක් තිබ්බනම් 100මයි. හැබැයි වායු අංශු අතර දුර මොකද උනේ? වායු අංශු අතර දුර 2 වුණාද වැඩි වුණාද? අඩුණා අඩුණා වායු අංශ අතර දුර අඩුණා කොහොම කරන්න පුළුවන් එකට අපි කියනවා මොකද්ද වචනේ සම්පීඩනය කරන්න පුළුවන් කියලා මට කියන වායු සම්පීඩනය වෙලා තියෙන තැනක් මේ විදිහට තදෝ වෙලා වාතයේ තියෙන තැනක් තදෝ වෙලා කොහෙද මේ විදිහට වාතය තද වෙලා තියෙන සම්පීඩනයේ වෙලා උදාහරණ කවිෂ වාතය සම්පීඩනය වෙලා තියෙන තැනක් බැලුම් බෝල බැලුම් බෝල එකට වාතය පිම්බුවාම ඒක ඇතුලේ වාතය සම්පීඩනය වෙලා තියෙන තව කියන කවිෂ ඔයාගේ බයිසිකලේ කොතන සම්පීඩනය වෙලා තියෙන්නේ මාසයක් උයාගෙන කරන වාතය සම්පීඩනය කරලා තියෙනවා මොකේද? පිළිමා ගත්තොත් ඉතින් මාස දෙකක් වුණත් පුළුවන්. ගෑස් සිලින්ඩරය තුල. හැබැයි සම්පීඩනය වෙච්ච වාතය ඒකේ සිදුරක් ඇති වුණොත් මොකද වෙන්නේ? ගෑස් සිලින්ඩරේ කට ඇරියොත් මොකද වෙන්නේ? ඕපන් කරොත් මොකද වෙන්නේ? ගෑස් එක ඇරියා මොකද කියන්නකො වෙන්නේ? ගෑස් එළියට එනවා. බැලුම් බෝල කට ඇරියොත් වාතය ටික එළියට එනවා. කවිෂ වැල් කර ඇරියොත් උලන් ටික එළියට එනවා. සම්පීඩන වෙලා තියෙන ඒවා පොඩ්ඩක් ඕපන් කරොත් මොකද වෙන්නේ? විවෘත කරොත් වාතය තද වෙලා තියෙන හින්දා එළියට යනවා. දැන් මේකත් මම මෙහෙම සම්පීඩනය කරලා ඇඟිල්ල ගත්තොත් මොකද වෙන්නේ? ගාලා මෙතනින් යනවා. එතකොට ඒ නිසා සම්පීඩනය කරපු වාතය මොකක් හරි සිදුරක් ඇති වුණොත් ඒ වගේ වෙලාවක පිපිරීමක් ඇති වුණොත් එතනින් ඉවත් වෙලා යනවා. එතකොට දැන් මොකද ලිව්වේ? වායු පහසුවෙන් සම්පීඩනය කළ හැකි කියලා ලිව්වද? ලිව්වද දෙවමිනියම? නෑ ටීචර්. එහෙනම් තුන දාලා ලියන්න. වායු පහසුවෙන් සම්පීඩනය කළ හැක කියලා අපි සිලින්ඩර රූපේ අඳිනවා. වායු පහසුවෙන් සම්පීඩනය කළ හැක. වායු පහසුවෙන් සම්පීඩනය කළ හැක. මේක හැබැයි වහන්න ඕන. ඇඟිල්ලෙන් වහන්න ඕන. නැතු ඉතින් බෑනේ. එතකොට ඊට පස්සේ මේක ඇතුලේ තියෙන අර අපි ඒකට කියන්නේ පිස්ටනේ. මේක මෙතන අඩංගු වෙන්නේ වාතය. පළවෙනි අවස්ථාව ඇඳගන්න අපි දෙවෙනි අවස්ථාව මෙතනින් ඇඳිනවා. මෙතන පළවෙනි අවස්ථාව ඇඳ ලකුණු කර වාතය කියලා බෝඩ් එක පැහැදිලිද චමිත් මදුවන්ත? චමිත් දෙව්විනා? ඔව් ටීචර්. ඇඳ ගන්න එහෙනම් අඩි රෝල් තියලා ලස්සනට ඇඳ ගන්න. නැතුණී නිම්සරයි මොකද එක ඕනේ කියද මොකද වෙලා තියෙන්නේ? තනුජයගෙද ඇහිලා තියෙන්නේ. මොකද? නිම්සර? තනුජයගෙද ඇහිලා තියෙන්නේ. මම බලන්න දෙන්නේ කොහොමද එක ෆෝන් එකෙන් ඔන්න උනේ කියලා. එතකොට දැන් හරි. දැන් කරන වැඩේ. දැන් මොකද කරන්නේ මේ පිස්ටන් එක? පාතට තල්ලු කරන. පළවෙනි එක හරියට ලකුණු කරාද මේ විදිහට වාතය කියලා? දැන් දෙවැනි අවස්ථාව. දෙවැනි අවස්ථාව ඔයගොල්ලෝ මෙතනින් අඳ ගන්නා. ඔයගොල්ලෝ එතනින් අඳින මම මේක වෙනස් කරලා අඳිනවා. මේක අපි දැන් තව ටිකක් පාතට තල්ලු කරනවා. මම දැන් කරලා පෙන්නවා කීප සැරයක්. පාතට තල්ලු කරනවා. දැන් මෙන්න මෙතන තියෙන වාතය තද වෙච්ච වාතය මොකද ඒකට කියන්නේ? මොකද වචනේ? සම්පීඩන. සම්පීඩිත එහෙම නැත්නම් සම්පීඩනය වූ වාතය තද වෙලා සම්පීඩනය වූ වාතය එහෙම නැත්නම් සම්පීඩිත වාතය. දැන් ඒක A නෙවෙයි B ඈ. දැන් මෙතන A. සම්පීඩිත වාතය ලකුණු කරා. හරිද පසන්? සම්පීඩිත වාතය ලකුණු කරා. දැන් මම මේ ප්‍රශ්නයක් අහන්න යන්නේ. එතකොට දැන් ඝන ද්‍රව වායු කියන තුනෙන්ම සම්පීඩනය කරන්න පුළුවන් කොයි අවස්ථාවද? ඝන බෑ. ද්‍රව පසන් සම්පීඩනය කරන්න පුළුවන්ද? පහසුවෙන් කළ නැහැ. පහසුවෙන් කළ නැහැකි. එතකොට වායු සම්පීඩනය කරන්න පුළුවන්. එතකොට අනිත් දෙක සම්පීඩනය කරන්න බෑ. එතකොට දැන් අපි ඔතෙන්ට ලියා ගන්නවා වාතය පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. වාතය පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. වාතය පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. සම්පීඩිත වාතය තියෙන තැන් කිව්වා. දැන් කොහෙද තියෙන්නේ? පසන් එකක් කියන්න. සම්පීඩිත වාතය තියෙන තැන. සම්පීඩිත වාතය තියෙන තැනක් කවිෂ. සම්පීඩිත වාතය තියෙන තැනක් නිම්සර. සම්පීඩිත වාතය තියෙන තැනක් දෙව්මිනි. සම්පීඩිත වාතය තියෙන තැනක් චමිත් දෙව්මින. Sanushi. Rashmi. එතකොට කොහේ සංපීඩිත වාතය ලියා ගන්න. සංපීඩිත වාතය එක බැලූන තුල වාතය පුරවන ලද බැලූන තුල සතිචය කියන්නේ संपीडित वातय तत्विर प्रत्यय එක දාලා ලියන්න वातय පුරවන ලද බැලූන තුල ඇත वातय පුරවන ලද බැලූන තුල ඇත संपीडित वातय देख वाहन वाले ट्यूब तुला ऐत वाहन वाला ट्यूब तुला अभी पंपिंग गाना ने तो संपीड़न ये वाला तमाही तीन ने ऐत तुले තුන හැමෝගෙම ගෙවල්වල තියෙනවා. තුන සම්පීඩිත වාතය හැමෝගෙම ගෙවල්වල තියෙනවා දැන්. ගෑස් සිලින්ඩර්. තුන ගෑස් සිලින්ඩර තුල ඇත. गैस सिलिंडर तुले දැන් ගණිතන වායු වල ලක්ෂණ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තියෙනවද ප්‍රශ්න? Makan mewah gua. දැන් හොඳට කල්පනා කරලා මේ කොටු ටිකට හරි වැරදි දාන්න. හරි වැරදි. හරි වැරදි දාන්න ටික. මොකද කියන්නේ දිදුමිනි මෙතෙන්ට හරි දාන්නද වැරදි දාන්නද හරි දාන්නද හරි දා මෙතෙන්ට හරි දාන්නද වැරදි දාන්නද වැරද්ද දාන්නද වැරද්ද දා මෙතෙන්ට හරි දාන්නද වැරදි දාන්නද වැරද්ද දා ඊළඟ පේන ඝන නිශ්චිත පරිමාව හරි ද්‍රව නිශ්චිත පරිමාව पासा हरी हरी वायु निश्चित परिमाव वैरदी वैरदी हरी तुनाई आवने ये वगुआ कहाँ के ना इतनी बड़ी अक्कर वदान है දැන් අපි යනවා අභ්‍යාස වලට පිටු අංක 60 පිටු අංක 60 පෙරල ගන්න හරි 60 පළවෙනි එක කියවන්නේ නිම්සර එච්චපතේ 60 අච්චපතේ 60 Ruanta. හැටේ තියෙන පළවෙනි ප්‍රශ්නේ. වාතය පදාර්ථයක් නොවේ. මොකද කියන්නේ? වාතය පදාර්ථයක්ද? ඔව්. ඔව්. වාතය පදාර්ථයක්. මේකේ කියන්නේ වාතයේ පදාර්ථයක් නොවේ කියලා. එහෙනම් හරිද වැරදිද? වැරදි. වැරදි. දැන් එපා. පස්සේ මට කරලා එවන්න. ඊළඟ. සියලුම පදාර්ථ අංශුමය ලෙස සැකසී ඇත. ඝන ද්‍රව වායු ඔක්කොම අංශුමය ලෙස සැකසී ඇතලු. ඔව්ද? ඔව්. ඔව්. ඒක එහෙනම් හරිද වැරදිද? හරි. ඊළඟ තුන. වායුවක අංශු නිදහසේ චලනය වෙමින් පවතී. හරි. හරි. තනවිෂ විතරයි කතා කරන්නේ නේ අනිත් අය ඉන්න ඔය ඊළඟ හතර සූර්යා තුල ඇත්තේ ශක්තිය පමණි මොකද කියන්නේ ඒක මම කියා දුන්නේ නැහැ හැබැයි සූර්යා තුල තියෙන ශක්තිය මොනවද කියන්න මට ආලෝක ශක්තිය තාපසෝක ශක්තිය පසන් හරියට හරි. තව සූර්යා තුල තව ශක්තියක් තියෙනවා. රත් වෙන එකක් තියෙනවානේ. තාප ශක්තිය. තාප ශක්තියයි ආලෝක ශක්තියයි තියෙනවා. එතන මේ පොතේ කියනවා සූර්යා තුල ඇත්තේ ශක්තිය පමණි. සූර්යාගේ තියෙන්නේ අපි කියමුකෝ ආලෝක ශක්තියයි තාප ශක්තියයි විතරලු තියෙන්නේ. එතකොට ශක්තිය වල අනිත් වචනේ මොකද්ද? ඉඩ ගන්න ඒවට කියන්නේ පදාර්ථ. එතකොට ඒ උනාට සූර්යාගේ ප්‍රශ්නයක් තියෙනවා. සූර්යාගේ වායු දෙකක් තියෙනවා. කවුරු හරි කියනවාද ඒ වායු දෙකේ නම? කොෂිත ඉරේ වායු දෙකක් තියෙනවා. මොනවා සූර්යාගේ තියෙන වායු දෙක? එක වායුවක් තමයි හයිඩ්‍රජන්. අනිත් වායුව හීලියම්. එතකොට සූර්යාගේ එහෙනම් පදාර්ථයක් නැද්ද? වායු පදාර්ථයට අයිතිනේ. එතකොට හයිඩ්‍රජන් සහ හීලියම් තියෙනවා නම් සූර්යාගේ පදාර්ථයක් තියෙනවා. හයිඩ්‍රජන් සහ හීලියම් කියන වායු දෙක තියෙනවා. ඒ කියන්නේ පදාර්ථ තියෙනවා. ආලෝක ශක්තිය සහ තාප ශක්තියක් තියෙනවා. එතකොට මොකද මේ කියන්නේ හතරවෙනි වාක්‍යය ගැන? හරිද වැරදිද? වැරදි. වැරදි. ඇයි පදාර්ථයක් තියෙනවනේ. පොතෙන් යටින් තරුවක් දාලා අපි ඉරේ කතාව ලියාගමු. ලියා ගන්න තරුවක් දාලා සූර්යා ගැන මං කියලා දුන්නේ නෑනේ. ලියා ගන්න ඔතෙන්ට. සූර්යා සෑදී ඇත්තේ සූර්යා සෑදී ඇත්තේ හයිඩ්‍රජන් හරලා තියෙනවානේ හයිඩ්‍රජන් හා කැපිටල් H හයිඩ්‍රජන් හා හීලියම් ඔයගොල්ලෝ හීලියම් වැඩි අහලා නැහැ බලන්න හීලියම් කියලා ලියන හැටි මම මෙතන ලියනවා හීලියම් Helium capital H simple E. Surya sedi ate hydrogen ha helium yana vayu varga dekeni. එනම් සූර්යා තුල වායු පදාර්ථය එතකොට සූර්යා ශක්ති දෙකක් නිපදවනවා. මොනවායි ශක්ති දෙක? තාප ශක්තිය, ආලෝක ශක්තිය. සූර්යා ආලෝක ශක්තිය සහ තාප ශක්තිය නිපදවයි. ඉතින් වාක්‍යය කියනකොට සූර්යා ආලෝක ශක්තිය සහ තාප ශක්තිය නිපදවයි. ආලෝක ශක්තිය සහ තාප ශක්තිය නිපදවයි. දැන් 30 වෙනි පිටුවේ 4 වෙනි වාක්‍යය කියවලා බලන්න. 30 වෙනි sorry 60 වෙනි පිටුවේ 4 වෙනි වාක්‍යය ආයෙ කියවලා බලන්න. මොකද කියන්නේ? සූර්යා තුල ඇත්තේ ශක්තිය පමණි. හරිද වැරදිද? වැරදි. එතන පස්වෙනි ප්‍රශ්නේ කියවන්නේ පෝෂිත ජයසිංහ. 60 වෙනි පිටුවේ පස්වෙනි ප්‍රශ්නේ ඝන ද්‍රව මෙන්ම වායුද පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. උත්තරේ කියන්න දිදුමිනි. හරිද වැරදිද? ඝන ද්‍රව මෙන්ම වායුද පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. වැරදි. ඇයි? ඝන සම්පීඩනය කරන්න පුළුවන්ද පහසුවෙන්? බෑ. ද්‍රව සම්පීඩනය කරන්න පුළුවන්ද? බෑ. වායු නම් සම්පීඩනය කරන්න පුළුවන්. එතකොට ඒ නිසා ඒ වාක්‍ය වැරදි. 6 කියවන්න ඉෂාන් රන්දීප. 6 ද්‍රවයකට ස්ථිර හැඩයක් මෙන්ම ස්ථිර පරිමාවක්ද ඇත. ද්‍රවයකට ස්ථිර හැඩයක් මෙන්ම ස්ථිර පරිමාවක්ද ඇත. බෝඩ් එකේ තියෙන උත්තරේ හරි වැරදි වලින් බලත හැකි. ද්‍රවයකට ස්ථිර හැඩයක් තියනවද? හැඩයක් නෑ. පරිමාවක් නම් තියෙනවා. ද්‍රවයකට ස්ථිර හැඩයක් මෙන්ම ස්ථිර පරිමාවක්ද ඇත. ඒ වාක්‍ය ගැන මොකද කියන්නේ? හරිද වැරදිද? වාක්‍ය වැරදි. ඊළඟ 7 කියවන්න දෙදුමිනි. 7 වෙනි ප්‍රශ්නේ තඹ බංගුරතාවයෙන් යුත් ලෝහයකි. බංගුරතාවේ අපි 6 දී කියලා දීලා තියෙන ඔය වචනේ බංගුරතාවේ. මොකද බංගුරතාවේ කියන්නේ? බංගුරතාවයට හොඳම උදාහරණයක් අපි කියන්නේ වීදුරු. මොකද බංගුරතාවය කියලා කියන්නේ? වීදුරුව බිම දාලා බැලුවා නම් බංගුර බව බලාගත හැකියි. මොකෝ වෙන්නේ? වීදුරුව බිම දැම්මොත් බිම වැටෙනවා. වීදුරු පිඟානක් බිම වැටෙනොත් මොකද වෙන්නේ? බිඳෙනවා. කුඩු වෙනවා. ඒ ලක්ෂණයට අපි කියනවා මොකක් කියලාද? භංගුරතාව කියලා. නැත්නම් භංග වෙනවා, විනාශ වෙනවා. භංග වෙනවා කියන්නේ ඒකනේ. භංග වෙනවා කියන්නේ විනාශ වෙනවා. එතකොට පංගුරසාව කියලා කියන්නේ බිම වැටුණා කුඩු වෙනවා කැඩෙනවා එහෙම එක ලක්ෂණෙට කියන්නේ පංගුරසාව. උදාහරණ තමයි පංගුරසාවට වීදුරු ඔය මැටි භාජන මේ වගේ ඒවා බිම වැටුනොත් බින්දනවා මැටි වලන් මැටි ඒවා ඊළඟට වීදුරු භාණ්ඩ වීදුරු පිඟා වීදුරු පීරිසි කෝප්ප ඒ වගේ ඒවා මැටි පීරිසි කෝප්ප ඒ වගේ ඒවා භංගුරයි. එතකොට තඹ තඹ කියන්නේ මොකද්ද? ලෝහයක්. යකඩ වගේ ලෝහයක්. තඹ භංගුරතාවයෙන් යුතු ලෝහයක. යකඩ වගේ. යකඩ අනේ බිම වටනම කුඩු වෙනවද? නෑ. නෑ. එහෙනම් තඹ කියන්නේත් ඒ වගේම ලෝහයක්. තඹ භංගුරතාවයෙන් යුතු ලෝහයක්ද? තඹ භංගුරද? යකඩ භංගුරද? නෑ. නෑ. තඹත් භංගුර නෑ බිම් වැටුණාට කුඩු වෙන්නේ කැඩෙන්නේ බිඳෙන්නේ නෑ. එතකොට මේක කරත හැකි ඕගොල්ලන්ට 7 වෙනි ප්‍රශ්නෙට වෙනකම්. ලස්සනට ප්‍රශ්නේ ලියනවා. ඊට පස්සේ රතු පාටින් හරි වැරදි හරි දාන්න. ප්‍රශ්නේ ලියන්න නැතුව නිකන් හරි වැරදි දාලා නම් එවන්න එපා. මම බලන්නේ. ප්‍රශ්න ටික ලස්සනට අකුරෙන් ලියනවා. මොකද ඕගොල්ලෝ දැන් අකුරු ලියන්නේ ඒ හින්දා ඔය විදියට ගියොත් ඕගොල්ලන්ට අකුරු ලියන්න බැරි වෙනවා. මේ පේශී හිර වෙලා අකුරු ලියන්න බැරි වෙනවා. ඒ හින්දා මේසෙට පුටුව තියලා වාඩි වෙලා ටීවී බලන ගමන් එහෙම නෙවෙයි. මේසෙට පුටුව තියලා හොඳට වාඩි වෙලා ලස්සන අකුරින් එකේ ඉඳලා හත වෙනකන් ලියලා වෙන පාටකින් ලියන පාටෙන් නෙවෙයි වෙන පාටකින් හරි වැරදි දාලා හතු එපා වෙන පාටකින් දාලා හරි වැරදි දාලා මට දන්නවනේ වෙන හැටි ෆොටෝ එකක් ගහලා එවන්න මම බලලා එවන්න. මේ අකුරු ලියනකොට මේ අකුරු බලන්න ඕනේ හොඳට. පදාර්ථය අකුරු හරියට ලියන්න ඕනේ. අංශුමය ඊළඟට මොනවද වරද්දන්නේ? ශක්තිය ඝන ඔය වචන වරද්දනවා. ස්ථිර ඔවා හොඳට මේ පොතේ තියෙන ඒවා පොතේ තියෙන ඒ ටික ඔක්කොම හරි අකුරු ඒ අකුරු හොඳට බලලා අකුරු අතර ඉදෙන්න රවුම් කරලා ලියන්න ඕනේ. නැත්තම් ඉස්කෝල පටන් ගන්න තව මාසයක් ගියොත් ඕගොල්ලන්ට අකුරු ලියන්න බැරි වෙනවා. ලස්සනට ලියලා ෆොටෝ එකක් ගහලා මට එවන්න එහෙනම්. හරි? එහෙනම් අද පාඩම මෙතනින් මේ නවත්තන්නයි හදන්නේ. එහෙනම් ආයිබෝ ආයිබෝන් ආයිබෝන් මැඩම් ආයිබෝන් ටීචර් ආයිබෝන් සර් ආයිබෝන් ටීචර් good night ටීචර් good night ටීචර්